අපි දැන් සාකච්ඡා කරා. ඒක ක්‍රියාත්මක කරන්න අපිට කරුණු 15ක් දුන්නා. ඒ කරුණු 15 දෙසැම්බර් 31 වෙනිදා ඉස්සෙල්ලා ක්‍රියා කරන්න කිව්වා. ඒටිය කරන්න බැරි වුණා. ජනවාරි 31 ගියා. අන්තිමට අපි ආපහු ඉල්ලුවාම February 15 වෙනිදා වුණා. දැන් අපේ වැඩ කටු ඔක්කොම සම්පූර්ණයි. දැන් එතන ඉඳන් ඉදිරියට යන්න තියෙන IMF සංවිධාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් හා නීතිඥවරුන් හමු වුණා. එහිදී ඔහු රටේ තත්ත්වය පිළිබඳව කළ කරුණු පැහැදිලි කිරීමේදී පළ කළ අදහස් ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබුණා. උපුටා ගැනීම. රටේ මූලික ප්‍රශ්නය ආර්ථික ගැටලුවයි. ඒ ඉලක්ක කරගෙන තමයි අපි කටයුතු කළ යුත්තේ. එසේ නොමැතිව මේ ප්‍රශ්නය සැඟවිය නොහැකි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය ආණ්ඩු මාරු කරන එකක් නොවේ. පළාත් පාලන ඡන්දය තිබෙන දිනය සම්බන්ධයෙන් උසාවියේ තීන්දුවක් ලබා දේවි. නමුත් රටේ ආර්ථික ප්‍රශ්නය අගවිනිසුරු ඇතුළු සියලු විනිශ්චයකාරවරුන් එකට වාඩි වුණත් උසාවියේදී විසඳගත හැකි දෙයක් නොවේ. ආර්ථිකය පවත්වාගෙන යාමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ 225 එක තැනකට පැමිණ වැටුණු ආර්ථිකය ගොඩනැගීමට කටයුතු කළ යුතුයි. උපුටා ගැනීම අවසන්. මේ අතර ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ අවශ්‍ය නම් ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගය, ඉරාන් සහ හර්ෂගේ යෝජනා වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ හැකි බවයි. තමන්ගේ සැලැස්ම කුමක්ද කියලා ප්‍රකාශ කරන්න. මම ලෑස්ති, හොඳ සැලසුම් තියෙනවා නම්, යෝජනා තියෙනවා නම් මේවා ක්‍රියාත්මක කරන්න. ඒත් අන්තිම තීරණය මං එක්ක නෙමෙයි. ඒ තීරණය තියෙන IMF සංවිධානයේ. අපි අවස්ථාව ලබලා දෙන්නම් කෙලින්ම වොෂින්ටන් නුවර IMF නායකයින් එක්ක සාකච්ඡා කරන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය නොලැබුණොත් නැවතත් අසීරු තත්ත්වයක් උදාවනු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. IMF සංවිධානයේ වැඩ කටයුතු සියල්ලම අපි දැන් සාකච්ඡා කරා. ඒක ක්‍රියාත්මක කරන්න අපිට කරුණු 15ක් දුන්නා. ඒ කරුණු 15 දෙසැම්බර් 31 වෙනිදා ඉස්සෙල්ලා ක්‍රියා කරන්න කිව්වා. ඒටිය කරන්න බැරි වුණා. ජනවාරි 31 ගියා. අන්තිමට අපි ආපහු ඉල්ලුවාම February 15 වෙනිදා වුණා. දැන් අපේ වැඩ කටයුතු ඔක්කොම සම්පූර්ණයි. දැන් එතන ඉඳන් ඉදිරියට යන්න තියෙන IMF සංවිධානය. IMF සංවිධානයේ දැනට පැරිස් සමුළුවේ රටවල්, ක්ලබ් රටවල්, ඉන්දියාවත්, චීනෙත් අපිට උදව් කරනවා කියලා තියෙනවා. ඒ චීන ක්‍රමවේදය ගැන තාම එකඟත්වයක් නැහැ. ඉතින් මේ ගැන සාකච්ඡා කරා. අපි G20 මුදල් ඇමතිවරු 23 වෙනිදා බැංගලෝර නගරේ මුණ ගැහෙනවා. එතනදී තමයි චීනෙත් එනවා එතෙන්ට මේ කාරණේ ගැන ලංකාව, සම්බියාව රටවල් ගැන සාකච්ඡා කරා. එතනදී මේ අයගේ ස්ථාවරය මොකද්ද කියලා අපිට දැනගන්න පුළුවන්. මේක පිළිනොගත්තොත් වෙන්නේ මොකද්ද? යල කන්නට පෝර නැහැ. තෙල් නැහැ. ලයිට් පෑ 12ක්වත් කපන්න වෙනවා. එහෙනම් මම කියන්නේ අපි ඔක්කොම මෙතෙන්ට එකඟ වෙලා මෙතෙන්ට යන්න ඕනේ. එහෙත් චීනය පවසන්නේ 2022 හා 2023 වසරවල ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඇති ණය වාරිකය හා පොලිය අදාළ කාල සීමාව තුළ අයකර නොගන්නා බව දැනුම් දී ඇති බවයි. එම කාල සීමාවට අදාළ ගෙවීම් සිදු කිරීමට චීන ආනයන අපනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව සහන කාලයක් ලබා දී ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක වෑන් වින් බිං මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා. මේ හරහා ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය ගෙවීම් වලට සහනයක් ලැබෙනු ඇතැයි චීනයේ අපේක්ෂාවයි. චීන එක්සිම් බැංකුව ශ්‍රී ලංකාව සමග මධ්‍යකාලීන හා දිගු කාලීන ණය පහසුකම් ගෙවීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකවරයා කියා සිටියා. ඔහු පෙන්වා දුන්නේ ඒ ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවයට උපකාරයක් වනු ඇති බවයි.